මේ කවුරුත් ශ්‍රවණය කරන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාවේ අපිට ආවර්ජනා වුණා කවුරුත් බොහෝම වටිනා කුසල් සිතවිල්ලක පිහිටවාගෙනයි මේ වටිනා සම්බුද්ධ පූජාව සිද්ධ කළේ. දහම් කරුණ ශ්‍රවණය කරමින් ඒ වගේම කරුණා මෛත්‍රී චේතනාව ඇතුව ශාසනයේ අභිවෘද්ධි චේතනාව ඇතුවයි මේ වගේ සම්බුද්ධ පූජාවක් සිද්ධ වුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඒතර චේතනාවයි මේ කර්මයේ බවට පත් වෙන්නේ. අපි සෑම දිනාගේම චේතනාව අපි සෑම දිනාටම සංසාරයට උපකාර වෙන වටිනා පුණ්‍ය සම්භාරයක් රැස් වෙනවා. ඉතින් සෑම දිනාටම නිවන් දකින්න උපකාර වෙන මහා ආනුභාව සම්පන්න කුසල සම්භාරයක් රැස් වුණාය කියලා හදවතට පත් වෙන්නට ඕනේ. අපිට මේ පුණ්‍ය කර්මයන් ගැන අපේ ගුරු ස්වාමීන් වහන්සේලා හොඳට කියා දීලා තියෙනවා. ඉතින් කාරණිය මොකක් නමුත් අපි මේ සිද්ධ කරන්නේ සම්බුද්ධ පූජාවක්. ඒ වගේම අපි හොඳ චේතනාවෙන් කරන කුසල කර්මයක්. ඒ නිසා කාටත් ප්‍රයෝජනවත් වෙන කුසල කර්මයක්. එවැනි ආකාරයෙන් කරනකොට ඒ විපාක අපේ ඇස්පනා අපිට දැකලා තියෙනවා. 2003 අවුරුද්දේදී අතිපූජනීය පාවෝෂාඩෝ ස්වාමීන් වහන්සේ